න්නේ ලංකාවේ ඉතිහාසේ නරකම ප්‍රතිඵල ලබාදුන්න යුගයක් මේක රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට බැරි දේවල් පෙන්නලා රටේ රැලි ඇති කරලා ඉතාම අදක්ෂ උද්ධච්ච පාලනයක් කරන්ඩගිහිල්ලා විවිධ කේවට්ටයන් ලගතියාගෙන වැරදි තීරණ අරගන මේ රටේ මිනිස්සුන්හ ගණන් ගන්න ඇතුව ගත්ත තීරණ නිසා අද මේ රට මහා විශාල වලකට ඇදලා වැටල තියෙනවා. මෙ වලෙන් ගොඩගගන්න එක ඉතා අමාරු අවුරුදු දහයක විතර කාලයක් යැන තත්ත්වේ වලක අපියෝදාලයිඉවරයි. එවගේම මෛන්ද රාජ පක්ෂ ජනාධීපතිවරයා කාලාන්තරයක් පාලනය කරලා, රටේ බාණ්ඩාගාරය තමන්ට අවශ්‍ය විදිහයට හොරකම් කරලා, අවසාන වශයෙන් මේ රටේ මිනිස්සූ ඔහුව යලිබලයට පත් කරහම ඔහු විදවා දැන් මේ වගැන බලන්ඩ කෙනෙක් නෑ කියව. ති මේවය ප්‍රතිඵල විදියට අද මේ ශ්‍රී ලංකාව කියෙන රට ලෝකයේ නරකම අගාධයකට වැටිච්ච ප්‍රධාන රටක් බව්ට පරිවර්තනය වෙලා තිය. ඒත් මේ රාජ පක්ෂවරු තවදුරටත් මේ පාලනය තමන්ට ඕන විදියට කරන්ඩ එකඒක දවසට එකේක දේවල් කියමින් ඉන්නවා. පිට හිතෙන්නේ අදවෙනකොට මහින්ද රජපක්ෂ නාධිපතිවරයාගේ කල්පනාවේ යම් ප්‍රශ්නයක් තියනවා. එක දවසකට එකක් කියනවා තවදවසකට තව එකක් කියනවා. ගෝටාවේ රාජ පක්ෂ ජනාධපතිවරයායටටන එහෙම ප්‍ර්න දිගටම තිබ්බා. එයා හිතන විදි එයා කරන විදිිය පිළිබඳව එයා තමයි දැනගෙන හිටියේ. එනිසා, මේ රටේ පුරවැසියෝ ඉතාම සාමකාවීව ඉස්සරහට ඇවිල්ල, මේරට අයිති තරුණ පරම්පරා විස්සරහට ඇවිල්ල අද අරගල කරන්න පටන් අරගන ඉතා විශාල කාලයක් වෙනෝ. නමු අපිට ප්‍රතිචාරයක් නෑ. එනිසා අයිතිහාසික දෙවනි සිදුවීමත් මේරටේ අද දවසේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ තමයි මේරටේ වෙෙන්වෙලා හිටපු විවිධ පිල්වල හිටපු වෙනස් වෙනස් මතදරපු සියල් ඌෘර්ය සමිති. අද එක මිටට එක රෑනට එකට එකතු වෙලා තියෙනවා මෙ රටේ මේ අභියෝගය ජයගන්න ඒවගේ මේ ජනා අරගලයේ ජයග්‍රහණය කරාගෙනයන්. අද වෙනකොට එකඟ වෙච්ච ෘතිය සමිති සංඛ්‍යාව දාහකට අධිකයි අපිට කොළවල ගහලා ඉවර කරන්න බැරිනිසා අපි කොළවල මේ ෘර්තිය සමිතියවල නම්ලියන එක නැවැත්තුවා. එකට හේතුව තමයි අද මේ අරගලයට එකඟ නැති කිසිදු ෘර්තියක් කිසිදු ෘර්තිය වේදියෙක් කිසිදු වෘර්තිය සමිතියක් කිසිදු සිවිල් සංවිධානයක් නෑ. එනිසාපිී රාජපක්ෂ ජනාධිපතිවරයායටත් තාන්ුවොටත් කියෙනවා. කරුණා කරලා මේ සංකේතය තේරුම් ගන්න. මේ අරගලය තේරුම් ගන්න. තියාලු ලංකාේ ෘර්තිය වේදී, බෞදධන සංවිධාන එක මිටයිකරෑනටැඇවිල්ලා අපි වර්ජනය කරලා පෙන්නනවා සංකේතාත්මකව අපිට කරන්න පුළුවන්දේ. මතකතියාගරන්නකට උත්තරයක් නැත්තං අපි සතියක් දෙන්නං ඔයාට ඔය පුටුවලින් බැහලයන්න අපි සතියක් දෙන්නං ඒ පුටුවලින් බැහලයන්න නැත්තං අපි ළංකට පටන්ගන්නේ බැහැල යනකංකරන අරගලය. අපි මේකරන්න යවගුලොත් එක පෞද්ගලි ආරුවට නෙයි. අපි මේක කරන්න යවගලත් එක පෞද්ගලිකව තියන ප්‍රශ්නයක නෙවෙ. මේ ට ඔගුල වලේ ැම්ම ගුල්ලොට මේරට හදන්න කිසිසේත්ම හැකියාවක් ඇත්තෙත් නෑ අයිතියක් ඇත්තෙත් නෑ. ඒකට ඉද දෙන්න ඒකට හැකිකණ්ඩෑයමකට ඉදදිීල බෑලයන්න පෙන්න්නන අරගලය. අපි අකණ්ඩව කරන්න සතිියක කාලයක් ඔගුලන්ට ලබා දෙෙනවා ඒම නොනොත් මේරටේ ඇතිවන අරගලය ඉතා ඉතාම වෙනස් එතාම ප්‍රබල සියළ නා එකවෙച චරകයක් ඒ ോകල් න් බෑ යන්න තියෙන කඩට වඩ ගොල් පන්නල දාන්න තියෙන කඩട ඩ කියනෙ එක මතකතියා ගන කරුණා කල්ලා දැන්තිීරණගන්න.